අයුබෝවන් පුතාල හැමෝටම අදත් අපි හයශ්‍රණය සෞඛ්‍ය ආශාදුකධ්‍යාපන පාඩම්මාලාව මල්ල ක්‍රීඩා හැකිය වර්ධනය සඳහා මූලික ක්‍රියාකාරතම් වල යෙදෙමු පාඩමතමයි කතා කරන්නේ. මළල ක්‍රීඩා කිව්වහම් පුතේ අපි පුතාල ගන්නවා අපි නිවාසන්තර ක්‍රීඩා තර ගොලඩ සහභාගයෙනවා එතිෙන්දි ඕගලන් දිවීම් කැනීම් විසිකිරීම් නේදේ වගේ ක්‍රියාකාරතමල යදෙන්න ඇති තිබට මේවා පුතේ අපි මිනිසාගේ පරිනාාමයක් සමඟපටආපු දේවල් තමයි මේ දිවම් පැනින් දිස්කිරීම. උකද අතීතයේ මිනිසා ඒගොල්ලන්ගි ජීවනෝපාය සකස්තරගද්දි මේ ඇවිද්ධ දීව්වා පැන්නා ගස්ගල් ලුඩින් ඉනකට සතුන්ට මේ විද්දලා ඒගලන් දඩයම් කරගත්තා මේ විතියට තිවිච්ච මිනිස් ක්‍රියාකාරකම් කපයක් තමයි පුතේ මේ අද පරිනාමය වෙලා මේවා දී උුණු වෙලා මේවට නීතිරීතිය එකතු වෙලා අද වනවිට මේවා නූතන මල්ල ක්‍රීඩා ඉසව් බවට නිර්මාණය වෙලා තින් මේවා අපි නීතිරීතිය එකතු වෙලා ඒත් එක්කම අපිට මේක සංවිධානාත්මක ලෙස කරන්න හැකියාව ලැබිලතිී තකට මේක සංවිධානාත්මලක ලෙස මේ මල්ල ක්‍රේඩා වාරම්භූුණපතය ග්‍රීසිය තකොට මේක අපිට ලංකාවට හඳුනුලදදුන භිතාන ජාතිකින් විසි ට අද වන විට අපි නිවාසන්තර ක්‍රීඩා තරග එතනින් හාම කොට්ටාශ කලාප ජාතික මට්ටම ජාත්‍යන්තර මට්ටම දක්වා අපි මල්ල ක්‍රීඩක් තරග විදියට පවත්වන ඇවිදීම ඇවිදීම ගත්තහම්පුුතේ හැම නිලෝගි පුද්ගලයෙන්ම ඇවිදිීම ඒ හැම පුද්ගලෙන්ම ඇවිදිනෝ වගේම අපිට මේ ඇවිදීම පති මියායාමයක් ඉදිීට කරන්නහූ ඒගේ මල්ලකේද තරග සව විදිට තතුමිය විදීම කර. හැබැයිපුතේ අප හැමෝම ඇවිදගට අපි හැමෝම ඇවිදිද්දී අපි මේ පාද තබර ආකාරය ගඩක් කරයාට වෙනස්ට එහම් පුද්ගලින් අදර අපිට වෙනස්කම් දකින්න පුුවන්ම ඇවිදීම. අපිට මේකට පුළුවන් පුතේ ගෙටෙදිකිය ආකාරකමක් කරන්න ඕගලන්ඩ පුළුවන් චෝක කඇල්ලක් අරගෙන සරල්ල ඒකාවක් ඇදලා ඒ ඒේකාවදිගේ ඇවිදින්න. එතකොට ඕගලන්ට පුළුවන් පපුතේ මුලින්ම මේ පාද හොඳට තෙමාගෙනන්න පුළුවන් පවහන් ගහිතව තමාගෙන වින්න. මේ රේකාව දෙපස අඩියතියලා ඇවිදින්න පුුවන්පුතේ. එතකොට ඔයා විතරක්නෙවෙන්නේ අනිත්තායටත් ඒ විදිටම මේ ඇවිදින්න කියන්න. එතකොට හ හැමෝගම පාසලපුන් කොහොමද සරල රේකාව දිගේන්නේ කියනක පැහදිලව බලාගන්න පුළුව. එතකටක් එක් කෙනගේ පුද්ගලන්ගේ වෙනස්කං අපිට දකින්න පුළුවන්. ඇ නිවැරදි විදෙන කොටපිතේ අපි දැන් කතා කරන පාසලපපුුණ ගැන තට පාපීවර සටහනගත්තහම වෙනම විදිර සරලරේකාවක්දගේ තියෙන්නන්. ඒවගේම තමයි අපට නිමරදිවැවිදීමෙන් ලැබෙන ප්‍රයෝජන මනෝොද කියලා තවිිදැනගන්නවා. විශේෂයෙන්ම නිවැරදිවැෑවිදීමේදී අපට ප්‍රාශීලීී ජීවිතයක් ගත කරන්න පුළුවන් අපිට හොඳ ව්‍යආයාමයක් ලැබෙනවා ඒනිසාපේ මාංශපේෂයෙන් වලතිීන අනවශ්‍යමේදේ වත්තලා අයනවා. ඒ නිසා අප අපේ ශරී සෞඛ්‍ය හොඳ වෙනවා්‍රි කියියනුවා අපේ සෞඛ්‍ය තත්ව හළ නැ වෙනවා ඒවගේම අපිට හොඳ පෙනුමක් ලැබෙනවා මනා පෙනුමක් ලබා ගන්න උදව් වෙනවා ආබාධ අනතුරු මේවා අපිට අඩු කරගන්න පුළුවන් මේ ඇවිදීම නිසා ඇවිදීම පුහුණු සඳහාප කොමද ක්‍රියාකාර්කම් කරන්න කියල බලමු විශේෂයම පුතේ ඇවිදීමදී අපි පාද මේ විළුබ තමයි මුලින්ම පොලව පතිතයි ඉළඟට පාද කොට්ටා පිකන රැගිලිවට ස්තර හති පොඩ්ඩක් මේ මහතහරි පාද කොට්ටා විදිට පායන්ගිල තුඩු තම ඉළඟට තිස් පර්ශයෙන් පොලේ ොට මුලි ල්ලුම්ගේ එළඟට පාද කොට්ටා පාඇගි තු මේ දයටට අප ඇවිදීම පුහුණු එද පීවර තියද්දී හ අපිට පුළුවන් පුතේ පාසලේදදිරට කන්ඩායම් කීපයයක් ක එකකතු කර ගෙන මේක විනෝදයෙන් කරන්න පුලුවන් ප්‍ර අාර්කම්තින තොට අපිට පුළුවන් කණ්ඩායම් නායෙක් පත් කරල පන්තියේ. කන්ඩයම් කට එක බෙදලලා එකල පුල එක් නාවවිට පස්ස එක්කන යි දලා අපට පුුවන් මේ මීටර් දහයක්විතට දුරට ඇවිදගෙන යන්න ඉදිහල එකෙනාවවිට පස්ස එක්ෙන හිට ගන්න පුළුව. එම නත්තා ඉස්සර හමවා කරි පෝර්න ගක්තියල ඒක වටා කරකිලා එන විදියට අපට මේක කරන්න පුළන් ඒවගේම තවත්ත අපට කරන්න පුළුවන් පන්තියේ කණ්ඩායම් දෙගක්විදිට පෙලිස් සකස් කරලා කාරය පරිශ්‍රයකය කියන විධ රටාවකට අනුව කාර පරිි්‍රයක් හදල ඒක වටා අපට ගිහින් එන්න කියන්න පුළුවන් ඉට පස්සේ දෙකක් හදනන් දෙකක් හදල ඒ දෙකම ියාත් පස්ස අප මේක තරන්ගයක් දි කරන්න පුළුව. ඒවගේ තමයි අපට පුළුවන් එම නන්තන් පුළුවවා සිික්සත් හම ැත අප නක්වක් ක්‍රමීට කියලා තකොට ෆෝන් සරිමනවා හරිතියල අපිට ලමුන්ව අපක්වක් ක්‍රමයට සික්ස් ක්‍රමේයට දුවවන්න මේස්ොරි ඇවිදවන්න පුුවන් පපුතතකට විදීම ක්‍රියාකාරකම් අපිට කරන්න පුළුව සාමාන්‍යපතේ අපි දිනකට මිනිත්තු තියකට වඩා ඇවිදිනවනන් අපේ මේ තියන මාශකේශීන් වල තියන මේදය දහනය කරගන්න පුළුවන් අපට දිවීම දවීම ගැනතතා ගොත්පතිය දවීම කියන්න අපි නියමිත දුර ප්‍රමාණය කඩුකාලයකින්ගෙවානීම කරන තියක දාවනයක් කියල තම දාව තරගයක් ඉදිට පි ඳරාගන්න ප්‍රීඩාාවවිද අපි දිවීම සවධාවන නිසාව කීපයක් පඳම ගන්න පොති විශේෂෙන් කෙකි දුර මැදි දුර දිග දුර කියලපි එවන්ඳු ගන්න කැක දුර කිවවා මීට සයන මීට කාර සිය වගේ තෙක්තින දාවන තරග විදියට මැදි දුර මීට අට සියත් දස් පන්සය මිට තුන්දා පන්ධ වගේ තරඟ දිගුදුර මීට දාදා සව්වත් අපි මල්ල ප්‍රේඩාවලද වඳුනා ගන්නතකට අපි මේ දිවීමේදී පුතේ අපා රිත්්‍යානුකූලවතම චරණයවෙන්න ුවට රූප සටානේ න ගොලන්දුවන ීඩියෝ එකක් බැලුව තෝගලන පෙී අප අත්වාා රිද්‍යානකූලව චලනයන ඒවගේම තමයි අපි අත්ි ඉදිරියට හා පසුකසට චලනේ වනකොට බැලමිට ආශක අනුවක් නැවිල තමයි අපි පත්දන්න ඒවගේම තමයි අපත් පුතේ රිද්‍යානුකූලව ගෙනයද්දී අපේ වම්පාදය සමඟ දකුණු තත් දුණ පාදය සමග වම්මතත් තමයි මේ චලනේවෙන්නේ විුද්ධ දිශාවට තමයි ඒවා චලනේවෙන්නේ එතකොට අපි ඒව චලනය වෙද්ද අපිට පුළුවන් ඉස්සරහට යන්න ොට මේ සඳහා ොන්දමදය තමයි අපි දාවන අ්‍යස කරණික එතකොට ධාවනය වේගේ වැඩිකරගන්න නං අපි කති දාවන අභ්‍යාස කරන්න ඒවට අප කියනෝ රනිින් රිීල්ස් කියලා තකට ඕගොලන් දාවන තරග පුහුණුවීම් කරද්දි ඒවගේ අවස්ථාව තම අපි රනිින් රිීල්ස් ලමෙකට යොදාගන්න පුතේ ඒවගේම තමයි ධාවනය කරද්ද විශේෂයෙන්ම ඇවිදීම වගේ නෙවේකුතේ යම් අවස්ථාවක දාවනේදී පාද දෙකම පොලින් උඩ තියෙනවායි කැනෙ ඉහලා තියෙන්න්න පුළුවන් ගුව නතින අවස්ථාවක් තියෙන නමුත් ඇවිදීමදි පුතේ අනි වාර්යෙන්ම එක්පා දෙයක් පොළලවා හා ස්පර්ශයලා තියනෙන අපි මේ කතා කරන දාවන ඇවිදීමේ තරග සව්වලදි අනිවාර්යම පොලවා හා ස්පර්ශ වෙනවා ඇවිදීමට න දුවන අවස්ථාවතනින් පාද දෙක කොළවෙෙන් උඩ තියන්න පුළුවන් දිබම් පුහුව සඳහා අමනනා කරන් කුලක් ක්‍රියාකාරකම් කියල න්න පුළුවන් පුති ක්ඩයම් කීතයක් හදල පන්තියේ අපම පන්තිකාමේ පන්ති ලිඩිගේට ඇල්ල කරවාන ළමයි කීප දෙනෙ එකතු කරලා කණ්ඩයන් කීපයක් හදලා නායකෙපත් කල අප පුළුවන් මීටර්ති අි රරිස්සරහ අවසන්දයකවුත් ආරම්භ කරයකාව සලකම් කරලා පි පුලුවන් පලනි කණ්ඩායම දුවනවා සෙමෙන්දුවනවා ඉලකට ඇවිදගැනයන ඉල්ලට ිටි පස්සෙ ගේිල්ල හිටකගන්නවා. ඉලට දෙවනි පේදිය යනවා සෙමෙන්දුවන ඇනවා පි පස්සංගිල ටකනම දි ට සාාන ම කරන්නපු. ඉල්ටට පුළුවන් පපුතේ දන සොසවමින් මේක යකාර්කම කරන්න. ඉල ප්‍ර පුළුවන් අපිට පාමේ අපේ විලුබ ත තත්ටම් ප දේශය වැදෙන විදිට පාද පිටිපට නමින් අපිට පුළුවන් මේ ක්‍රියාකාර්කම කරන්න. ඒදිටට ක්‍රියාකාර්කම කීපත්තාවක් කරන්න පුුළ. එල්ලාන්ට අපට තවත් ක්‍රියාකාර්මක් කරන්න පුළම්පතුති අපිට මෙහම ඔගලන් රෝපස් ටරන විදිට ද කියලට රේකාටිකස් සලකුණු කරලා කන්්ඩයම් කීපයක් හඳල නායකගේ විසිල්හන්ඩට අපි පලවනීම දුවනවා පළවෙනි කන්්ඩයම් දුවනවා ඒඒකාව දෙෙනකක් ඒළඟට ඒන් දම් බීදක්වය විදිනවා ඉළඟට බ. වෙනකං අප ආයිදුවනු අය මේ දි ක්‍රියාකාරකම කීපතාවක් කරලා අපිට දිවීම පුහුණුවන්න පුළුවන්. පැනී අප ඉදින දා ජීවිතයේද පුතේ විධාකාරයේ පැනීීමම් සිදුකරනු විශේෂයෙන් ඉදිරියට උදඩට පැත්තට පිට පසට නේද. අප මේවා පුතේ ගොඩක් කෙලාවට මල්ල ක්‍රීඩාවිදි අපි ඉදිරියට පැනීම් විදියට දුර පැනීම තුම්පිම්ම ඉහලට පැනීමක් විදියට අපි හඳුරාගන්නවා රිටි පැනීම උස පැනීම නේද එවිදියට අපි පැනීම් කරනවා. ඒවගේ පැනීමක් අපි කරද්දිිපති තනිපාදයෙන් නික්මෙනවා අපි පාද දෙකෙන්ම නික්මෙනවා නමුත් අපි ශේෂයෙන් මලල ක්‍රීඩාවවලද අපිට තනිපාදයෙන් තමයි බොහෝදුරට අපි නික්මීම කරන්න. ට කොලොවට පතිත වෙද්දිපතේ අපි අනිුවාරයෙන්ම පාද දෙකෙන්ම පතිතකීම සිදු කරන්න ඕ. මේම පිළිබඳ විශේෂයෙන් සැලකිලිබත් එන්න ඕන අපි පතිතවීමදී ගනීස් නවල ශරීරයේ පහතට අරගෙන නවත් එක්කම පාද කොට්ටාවලින් තමයි පතිකවීම සිදු කරන්න ඕන එම නැත වුනොත් අපේ අපිට අපේ ශර කොන්දට ආබාධ වෙන්න පුළුවන් ඒවාගේම සමබරතාවේ සැක ගන්න ඕන පුතේ එම ැවුණොත් අපපු පිටු පසට වැටෙන්න්න පුළුවන් ඒවිදියට අපි පතිතවීමේදී පිළිබඳව සැලකිලිමත්වවෙෙන් ඕොවා. තැබුතේ රූපසටහන්වලින් පෙන්න්නන්නේ පතිත වීම දකෝමද සැලකිලිමත්තෙන් ඕන කියලායිතකට පිදැන් කතා කරන්නේ දනේශ නවල ශරිරය පහතටරගෙන නවත් එක්කව පාද කොට්ටවලින් පතිත වෙන්න ඕන කියලා සමබරතාවයත් ැකගෙන තමයි පාද කොටාවලින් පතිත වෙන්නම් වේ රපසටහන් තමයි ඔබ මේ දකින්න. ටි ත පැන හුණුව සදහ විදිධ ්‍රාරකම් කරන්න පුළුවන්. විශේෂයෙන්ම අප පුළුවන් අඩි දෙක තිත්‍ර පාතරයක් සහිත ඒකාතුුණක් ලපුුණු කරල. අපිට පුළුවන් සසිසුන් පේලියට ඉටවල ඒ පේලියයේ කෙනක්කෙන රේකාවලින් දෙපයින් පැනපැන යන්න පුළුවන්. ඉලාන මේක තරන්න පුළුවන් තනිපාදයෙන් පි මේ විදිර කීපවරක් කරන්න පුළුවන්කද. ඒවාගේ අපට පුළුවන් සිගසැන් ඒමැත අපික කියෙනන අක්වක් ආකාරයට. නිපාදි පැන පැනයන්න පුළුවන් ඒේකාව දෙපසට ඒ වනැත්තන් පා දෙකීම පැෙනයන්න පුුවන් ඒවිදියට කරන්නත් පුුවන් ඊළඟට අපට තවත් ක්‍රියාකාරම පරන්න පුළුවන් පති අප පුොළුවන් කාමරයෝ එමනැත්තං උසබීත්තියක සලකුණක්යෝදලා ඒ සලකුණ අල්ලන්න උඩ පැන සලකුණ අල්ලන්න සලකුණ මත අතතියන්න ඒවගේ දෙේකට ක්‍රියාකාරක මක් කරන්න පුුවන් ඒවගේ අපිට පුළුවන් පුතේන්ති පන්තිය සිසුන් ගොඩක් ඉන්නකොට කන්්ඩායම් දෙක්හදල එක කණ්ඩායමක් රවමට කියයලා අ ක්ඩයම මැද සිටුවල වටේ කණ්ඩායමට අංක ලබාදීලා කණ්ඩායම් නායකෙක් පත් කරලා එයා අංක ලබා දෙනවා ඒගලන් කුන්දුුවෙන් අල්ලන්න ඕොන මැද ඉන්නව එයාල් පරකුල බිම තිබොත් පුතේ එයා දැවීගිය කල ඉඩකෙක් විදිට සලකරන වෙන අකයක් ඉල්ලන්න පුුව මැද ඉන්නයට එළඟට මැදන්නය ඇල්ලුවත්ත එහෙම අ කොන්දුුවගෙනෙක්කෙන ඒ අයි පිටතට යන්න ඕන දැවීගිය ක්‍රීටකයක් දට සමයි සලකන් මේ විදියට කණ්ඩායම් දෙක මාරුවෙන් මාරුවට ක්‍රියාකාර්කමයය දෙන පුළා ඒවගේ අපිට පුළුවන් පුතේ ත ඔලන් කොටු පැනීම කරලති නොව නේද පොටු පැනීමේ ක්‍රිය අකාරකමිුන් තබි පැනීමක් පොත් සමයි කරන්නේ පාද දෙකෙන් පාදෙන් තැනි පාදෙන් එවිදියට පනිණුව අපි තනි පාදම පයින්න කොට තින පාද දෙකින් පන්න කොටු තියන න දාසු ඇත්ති අ කොටු කියල අපි කියන්නේ. එම නැත්තම් ගඩුල් කෑල්හරි කෑල්ලක් මොහක්හරිදාලනි පයින්නේ ඒ අරගෙන අපි පිටට පයින මේ විදියට තරගයක් ඉජට මේක පවත්දාගෙනයන්න පුළම ඒ විදියට අපට පැනීමේ පුහුණ ්‍රියාකාරක මොනතරම් ොඩනගාගන්න පුළුවන් පපුතේ සිකිරීම් කිව්වහම්පුතය අතීතයමිනිස්සු අපි දන්නවා සතුන්ද අඩයම්තරන්න විවිධාකාරයේ දේවල් විසිකර එතකොට ඒවා තමයිැ අපි මේ ක්‍රමොත් විසිකිරීම් නීතිරීති යෝදාගෙන මේවාමල්ල ක්‍රඩාබවට පත්වවාතිීන් තකට අපි විසිකිරීම් කරනවා අසීරට ඉදිරියෙන් පැත්තයෙන් හිසටගලින් රයිසටගලින් මේ දියට අපිට විධාකාරයේ විසිකිරීම් කරන්න පුළුව. තුට මේ විසිකිරීම් කරාදදිිපපුතිේ අපි සැලකිරිිමත්වොෙන් න කරන පේ යක්ති අපි යම් කිසි උපකරණයක් බාවිතා කරනවාන ඒ භාවිතා කර උක්පකරණයානුව නියමිත විසිකිරීම සිදු කරන්න ඕන ඒවගේම තමයි විසිකිරීමෙන් පසු අපේ සවරු සමබරතාව රැකගන්නේ එක අපි සැලකිලිමත්තෙන්න නෙම නැතුුුණ අපි සමබරතාවය ගිලිහිලා අප විස්සරහට වැැටමත. ඒවගේම තමයි අන්න අයගේ තමාගි විතරක් නෙම අන් අගේ ආරක්ෂාවගෙනත් අප මේ උපකරණ විසිකරදි සැලකිලිමත්වෙන් ඕන. විශේෂෙන් අපි උපරණ කි වහම්පුතේේ මල්ල ප්‍රඩාව වලද විසිකිරීම මතිියයට හනුනාගන්නේ හෙල්ල යගලිය කවපෙත්ත මිටියතකට හෙල්ල අපි දැමීමත් හෙල්ොරි හෙල්ල විසිකිරීමත් කවපෙත්ත විසිකිරීමත් මිටිය විසිකිරීමත් කරනවා විශේෂෙන්පුතේ මිටිය විසිකිරීමන අප පාසල් මට්ට මේ ක්‍රීඩකයවතු ප්‍රඩාත් සරගවලදි දකින්න ලබන්නැහැ යගුලිය දැමීමක් විදිහරත් සමයි අපි සලකන්න දොඩ මේ නිසව්හත තමයි පපුතේ අපි විසිකිරීම නිස් කියලා අපි බන්ලක ඉඩාාවවිදි භාවිතා කරන්න. එනම් ඒවා විසිකරදදි සැලකිලිමත්ව එෙන් කරුණු පිළිබඳව මතක තබාගත යුතු. අපි මිසිකිරීම් පුහන් මම සඳහා කරන්න පුළන් ක්‍රිය කාරකම් මොනාද කිය අපි බලම්පපුති අපි පුළුවන් මේ පන්දු සැහැලු පන්දුු හිම නැතම් ටෙනිස් බෝලයක් අරගෙන ඒක තනි අතින් හිසටයහෙලින් හැකි තරදුරට ඉදිියයට සිරන්න පුළුවන් ඒ වගේ කආකාකින් මිකකිරීම් පුරුණුවෙන්න පුළන් ඒවගේම තම අපිට ළමයි ගොඩක්ඉන්න අවස්ථාව පේරි දෙකක් හිටවල අපි න ෙේන කෝයි බල හමතන ්‍රව්න්න පුලට කුඩාරාවක් න්න පුළුවන් ඒවගේ දෙයක් ඉදිරිෙන්න්න ක්‍රීඩකයාට විසි කරන්න පුළුවන්. ඒ කඩක අනික්‍රීඩකයා විසිරන්න පුලයි විදිී ක්‍රියා ආරකම් කරන්න පුළුවන් විසිකිරීම. ඒවගේ මරිි පුළම්පතිේ සලකුණු කරනලා දිස්ථානයක ඉදලා මේටින් හතරක්හරි ගල් කැට හතරක් හරි වගේ තියලා ඒ ටන්ටික කඩන්න බෝලයට නිස්පෝලයක් ලබර් බෝලයක් ඒවගේ දෙේකි ඒටින් පෙරලන්න අපට අවස්ථාව ලබා දෙන්න පුළුවන්. පෙරලන අවස්ථානු අපට ලකුන් ප්‍රධානය කරන්න පුළුවන් ඒවගේ අපිට පුළුවන් යම් කිසි ස්ථානයක් සලපුුණු කරල ඒස්ථානයට නට ්‍රව්ම එමැතන්ට එනිකොෝයින වල්ලු ඒ වගේ දේවල් විසි කිරීම කරන්න ඒවගේ අපිට ඉලක්කයකට විසිකිරීම ඒවගේ දේවල් මගේ විසිකිරීම පුහුණවෙන්න පුළුවන් දැම් පුතාල විස්සික් පැනීම් විසිකිරීම් දීවීම් නේද මේවා ඉගෙන ගත්තා. තොකොට මේවට අදාාර ක්‍රියාකාරකමුත් කතා කර. තොකට අපි දැනුව පිරික්සීමක් දී ලවීම බුතේ එකතරන්න දකොට ඔගුලන්ට යම් කිසි අවබෝධයක් ලැබෙයි මේ පාඩම පිළිබඳව මංහිතනවා ගලන්ට මේක හොඳින් තේරුම් ගන්න පුළුවන් වයි කියලා. කොට නිවැරදි ඇවිදීමදී පළුවීමම පොලො ස්පාර්ශ කළ යුත්තේ පාදේ කමුණ කොටස කියලා හන්නේ.තකොට ඔබ දැනගත්තා පාදේ විනුම කොටස තමයිකුතේ මුලින්ම අපි ඉස්පාර්ශ කරන්නේ. ඉලාට පාදු කොටා පායංගි විදිතම අපි ඇවිදින්න ලකට දිවීමේද දැකේ හැකි ඇවිදීම දක ොහැකි ලක්‍ෂණවිදේ අප අදුගත් නක පිකාතාාර. ශේෂෙන් දිීමේදී අපඒ පාද දෙකම උඩ තියෙන අවස්ථාවති නො නමුත් ඇැවිදීමේදී බපුතේ අපි එක් පාදයක් පනනිවාරයම පොළවවා ස් පපර්ශවෙලා තියෙන්නවන ඒවගේ මල්ල ක්‍රීඩාවල්ද දැක ැකි පැනීම නොද කියලහනවා කතා කරා තිරස් පැනීම් සිරස් පැනීම්විදියට දලතුම්පිම්මත් සිරස් පැනීම්මිදියට උසහ රිටි පැනීමත් අපි කත්තා කරා. ඒළඟට විසිකිරීමේදී පැනීමදී පැනීමක් සිදුකරන අවස්ථාවදි සැලකිල්ල ගතයතු රු ගෙනන අපි කතාාව කරපුදේ පැනීමකදී අපි අනිවාරයෙන්ම පොළව දනිස් නවල ශරීරයේ පහත්තට අරගෙනෙනවත් එක්කම පාද කොට්ටාවලින් පතිත වෙන්නවාන අපේ සමබරතාවය ආරක්ෂාව කරරන්නඕන ඒ වගේම අපි පැනීමකදී විශේෂයෙන්ම තනි පාදයෙන් තමයි අපි නික්මීම කරන්න ඕන ඒ අපි අඳන ගත්තා ඉල්ලඟට විසිකිරීමෙක්දී සැලකිරිිමත් වෙන්න ඕන කරුණු ගෙන අපි කතා කරා පුතේ විස්කිරීම් ක්‍රියාකාරගම් සිදු කළ හැකි ආකාර දෙක විශේෂෙන් පැත්තෙන් ඉලට ඉදිරියට උරහහිසෙන් නේද රෙහි පත්තෙන් ඒ විදියට අපිට ක්‍රාකාර්කම් කරන්නකුලන් අපි මේ කතා කරා මං හිතන ඔබට මේ වට තුත්තර ලිව හම යම්කිසි අවබෝධයක් ලැබේ කියලා අපි තවත් පාඩමකින් හම ආයු බෝවාන්